ඔව් ඉතින් ඔයගොල්ලෝ කට්ටියෙන් පිළිගන්නවා නැවත චින්තක එක්ස්පීරියන්ස් YouTube channel එකට. ඉතින් අද මම බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ට ටිකක් වැදගත් දෙයක්. ඒ කියන්නේ මේ ගොඩක් කට්ටිය අහන දෙයක් ගැන කියලා දෙන්න. ඒ තමයි මේ ඉංග්‍රීෂ්. එහෙම නැත්නම් අපි කියනවා කඩ කියලා. මේක අපිට නැතුව මෙමයයි නැතුව කියලා කියන්නේ. දැන් හරි දැනට ගැන නොහිතයිමු. මේක ඉංග්‍රීසි අමාරු කට්ටියට කොහොමද මේ ඩිග්‍රී එකක් කරන්න පුළුවන්ද? මොකද අපි දන්නවා ඩිග්‍රී එකක් කියන එක අනිවාර්යෙන් බොහෝ විට ඐ තින්ක් ලංකාවේ අපි ගන්න ඩිග්‍රී ඉංග්ලිෂ් මීඩියම් වලින් තමයි තියෙන්නේ. ඒක මැනේජ්මන්ට් වෙන්න පුළුවන්, BSc සයන්ස් ඩිග්‍රියක් වෙන්න පුළුවන්, ඉංජිනේරින් ඩිග්‍රියක් වෙන්න පුළුවන්. ඉතින් මේ සේරම ඉංග්ලිෂ් වලින් තමයි ඉගැන්වීම කටයුතු කරන්නේ. හැබැයි ඉතින් ලංකාවේ බහුතරයක් දෙනා, වගේම මම හිතන්නේ මේ වීඩියෝ එක බලනත් බහුතරයක් දෙනා සිංහල මීඩියම් වලින් තමන්ගේ A level, O level කරලා තිබ්බ කට්ටිය වෙන්න පුළුවන්. ඉතින් මමත් සිංහල මීඩියම් වලින් තමයි O level, A level කියන අධ්‍යාපන කියන කඩයින් දෙකම පාස් වුණේ. ඉතින් ඒකෙදිත් මටත් ඕගලන්ට වගේ ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක තිබ්බා. ඉතින් එහෙම තමයි වැඩේ වුණේ. ඉතින් මෙන්න මේ ඉංග්ලිෂ් බැරුව, ඉංග්ලිෂ් හරියට බැරුව, ඉංග්ලිෂ් හොඳට ෆ්ලුවෙන්ට්ලි කතා කරන්න බැරුව මේ ඩිග්‍රී එකක් කරන්න පුළුවන්ද කියන එක මේ ටිකේ ගොඩක් ළමයි කතා කරන ළමයි, ඒකම ඊමේල්ස් දාන ළමයි, මැසේජ් දාන ළමයි ගොඩක් අය අහනවා. අයියේ මෙහෙමයි පොඩ්ඩක් කඩ නම් අමාරුයි, ඉංග්ලිෂ් නම් ටිකක් අමාරුයි, මේ පුළුවන් වේද ඩිග්‍රී මට කරගන්න, අන්න ඒ වගේ දෙයක්. ඉතින් එහෙම ඕගොල්ලෝ බයේ මේක කරන්න එන එක ඇත්තටම මට නම් එක අතකින් දකින්නේ හොඳක්. මොකද ඕගොල්ලෝ බයේ ඉන්නවා දැන් මට ඉංග්‍රීසි. හැබැයි මෙහෙමයි, දැන් බයේ ඉඳලා මේක මං හිතන ඩිග්‍රිය පටන් ගන්න මුලින් මං හිතන ඉංග්‍රීසි කෝස් එකක් හරි මොකක් හරි එකක් කළා ඉවර වෙලා මං ඩිග්‍රිය කරනවා, අන්න එහෙම හිතන් හිටියොත් ඉතින් ඕගොල්ලෝ පරාදයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් මේකෙදි මම ඕගොල්ලන්ට බලාපොරොත්තු වෙන්නේ මේකේ වැදගත්කම මොකක්ද හා මේකට ඕගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක ටිකක් කියලා දෙන්න. මොකද මම කරපු දේවල් වගේම ඒ තියෙන අත්දැකීම් ඒ දේවල් එක්ක. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඉංග්ලිෂ් කියන එක ඉතින් ඇත්තටම වැදගත්. හැබැයි මෙහෙමයි, දැන් ඕගොල්ලන්ගේ දැන් සමහර ළමයි මම දන්න ළමයි මගේ යාළුවනත් ඉන්නවා ඒ ලෙවල් වලටත් F එකක් අරගෙන හැබැයි මෙඩිකල් කොලේජ් ගිහිල්ලා නේද දැන් ඩොක්ටර්ලා වෙච්ච අය එහෙමත් අය ඉන්නවා. ඉතින් ඒ හින්දා ඉතින් එතකොට ඉතින් මෙහෙම ඇත්තටම ෆස්ට් ඉයර් එකේ ඉතින් ටිකක් අමාරුයි. එතකොට මොකද සමහර වචන අලුත්, දැන් මේ වචන අලුත් කියන්නේ මෙහෙමයි. දැන් උදාහරණයක් දැන් මම කෙමිස්ට්‍රි ඩිග්‍රියක් කළා. ඉතින් එතකොට මම දන්නවා මට ඒකෙදි හම්බෙච්ච වචන, උදාහරණයක් අපි හිතමුකෝ එක්ස්ට්‍රැක්ෂන්, ටයිට්‍රේෂන් ඔන්න වගේ වචන ගොඩක් තියෙනවා. මම නිකන් ගත්තේ කෙමිස්ට්‍රි වලට විතරක් තියෙන වචන ටිකක්. ඉතින් ඒ වචන සාමාන්‍ය ජීවිතයේදී මට ඇත්තටම පාවිච්චි වෙන්නේ නැහැ. මේ සාමාන්‍ය ජීවිතයේ කාත් එක්ක හරි කතා කරන්න හරි, එහෙම නැත්නම් කඩේට ගිහිල්ලා මොකක් හරි බඩුවක් ගන්න හරි මට ඇත්තටම ඒ වචන අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වචන මට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එතෙන් ඕනේ අර සාමාන්‍යයෙන් අපි කතා කරන ඉංග්‍රීසි එක. ඉතින් දැන් වැදගත්ම දේ අපිට ඉතින් ඉංග්‍රීසි කියන එක හොඳටම හැදෙන්න නම් අපිට සිද්ධ වෙනවා අර ඉංග්‍රීෂ් ස්පීකින් කන්ට්‍රි එකට යන්නනේ නේද? යුරෝප් හරි යුරෝප් කියන්නේ ඉතින් යුරෝප් කියව ඉතින් ගොඩාක් භාෂා කතා කරනවා යුරෝප් වල. ඉතින් යුරෝප් විශේෂයෙන්ම අපිට එක්ක UK හරි එහෙම නැත්නම් USA හරි යන්න වෙනවා අපිට ඉංග්‍රීෂ් හොඳටම පුළුවන් කරගන්න නම්. ඉතින් එහෙම තමයි කියන්නේ මමත් හිතනවා. ඉතින් ඒක ඇත්ත කියලා. මොකද අපි අපේ වටපිටාව අපේ සරවුන්ඩින් එක ඉංග්‍රීසි වුණොත් තමයි අපිට ඒක කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතින් මේක ඔයගොල්ලෝ අභියෝගයක් විදිහට අනිවාර්යෙන් බාර ගන්න. දැන් විශේෂයෙන්ම ෆස්ට් ඉයර් එකේදී ඔයගොල්ලෝ දන්නේ නැති වචන ගොඩක් තියෙන්න පුළුවන්. හරි. ඉතින් එතකොට ඔයගලන් හැබැයි සමහරට ඔයගලන් තව යාළුවෙක් ඉන්න පුළුවන් මිනිහට සාමාන්‍යයෙන් හොඳට නේද මිනිහට හෝ නේද ඒ කොල්ලට හෝ කෙල්ලට ටිකක් යාළුවට හෝ ඉහෙලියට ඉංග්‍රීසි ටිකක් හොඳට පුළුවන්. ඉතින් අවංකව දැනගන්න දේවල් පොඩ්ඩක් ඕගොල්ලෝ ඉතින් අහගන්න. ඉතින් එහෙම තමයි මේක යන්නේ. සමහර වචන තියෙනවා ඉතින් මට මතකයි අපි ඉතින් හොයනවා නේ. අපි ඉතින් නේද සමහර ඩික්ෂනරි බලනවා. දැන් නම් ඉතින් ඇත්තටම ඩික්ෂනරි ගොඩක් බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයගලන්ට ෆෝන් එක තියෙනවා. ඉතින් ෆෝන් එකෙන් සර්ච් කරලා දැන් නැති වචන බලන්න පුළුවන්. ඉතින් අදට වුණත් මමත් දැන් නැති වචන ඕන තරම් තියෙනවා. හරි. ඉතින් මමත් දැන් නැති වචන ඕන තරම් තියෙනවා. ඉතින් හැබැයි ඒ අලුත් වචනයක් අහම එක කොහොම හරි මතක තියාගන්න. දැන් මතක තියාගන්නවා කියන්නේ මෙතනදී ලිස්ට් හදලා පාඩම් කර කර ඉන්න එක ඉතින් ටිකක් අමාරුයි. ඕගොල්ලෝ සබ්ජෙක්ට් එකත් එක්ක ඉන්නව නම් ආය ආය බල බල ඕගොල්ලන්ට නිකම්ම මේ දේවල් පුළුවන් වෙනවා. හැබැයි ඉතින් ඊළඟ දේ තමයි ස්පෙලින්ස් කියන එක. දැන් ස්පෙලින්ස් එන්න නම් හරියටම වෙන්න ඕනේ. ඉතින් සාමාන්‍යයෙන් නම් ඉතින් එක්සෑම් වලදී පොඩි පොඩි ඉංග්‍රීෂ් ස්පෙලින්ස් එහෙම වුණාට ඒක ලකුණු ඉතින් ළමයින්ට දෙනවා රයිට්. ඉතින් ඒක වෙනස් වෙනවා ඉතින් ලෙක්චර් මත එහෙම වෙනස් වෙනවා අනිවාර්යෙන්. හැබැයි අනික ඒවට ඉතින් ලොකුවට ග්‍රැමර් කියන්නේ දැන් බේසික් ග්‍රැමර් රූල්ස් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා ටෙන්සස් ටික.
අද හැම ටෙන්සර්ස් එකම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ රිපෝට් එහෙම ලියද්දි දැන් ඔයගොල්ලන්ට ඉස්සරහට මම කොහොමත් මේ ලැබ් රිපෝර්ට්ස් ගැන වෙනම වීඩියෝ එකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ලැබ් රිපෝර්ට්ස් එහෙම ලියද්දි ඔයගොල්ලන්ට මතකද ඔයගොල්ලෝ දැන් ඔයගොල්ලන්ට තියෙනවා දැන් හිතමු ඔයගොල්ලෝ ෆලෝ කරන ප්‍රොසීඩියර් එක ලියන්න ඕනේ. ඉතින් එතකොට අපි පාස්ට් පර්ෆෙක්ට් වලින් තමයි සාමාන්‍යයෙන් එක ලියන්න කියන්නේ. ඉංග්ලිෂ් පාස්ට් පර්ෆෙක්ට්. ඉතින් ඒ වගේ තැන්වලදී ඒක විශේෂයෙන්ම මෙන්ෂන් කරනවා ළමයින්ට නේද? You should have written in past perfect කියලා අන්න ඒ වගේ මෙන්ෂන් කරනවා. එහෙම නැතුව ඔයගොල්ලන්ට එන්නේ නැහැ. ඉතින් අනික ඔයගොල්ලන්ට රිසෝස් බුක්ස් තියෙනවා, ඔයගොල්ලන්ට නේද ලයිබ්‍රරි තියෙනවා, ඩවුන්ලෝඩ් කරලා පොත් ගන්න පුළුවන් ඒ සබ්ජෙක්ට් වලට අදාළව. ඉතින් එහෙම කරද්දී ඔයගොල්ලන්ට තේරෙයි ඒක නිකම්ම පුළුවන් වෙනවා. හැබැයි 100%ක් පුළුවන් වෙලා එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ ඒකත් එක්ක ඉදදී මොකද විශේෂයෙන්ම ඩිග්‍රියක් කරනවා කියන්නේ ඔයගොල්ලෝ අවුරුදු 3ක් ඇට්ලීස්ට් නේද 3 years ඔයගොල්ලෝ ස්පෙන්ඩ් කරනවා යුනිවර්සිටි එකේ. ඉතින් එතකොට නේද මේක මේ දවසෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් පළවෙනි ලෙක්චර් එකට යනවා, ඊට පස්සේ ඕගොල්ලෝ එනවා, ඕගොල්ලන්ගේ නෝට් එක හදාගන්නවා, ඕගොල්ලෝ ඒකට අදාළ දේවල් බලනවා, සර්ච් කරනවා. එතකොට මේක නිකම්ම පුළුවන් වෙනවා. ඕගොල්ලන්ගේ යාළුවොත් එක්ක ඕගොල්ලෝ කතා කරනවා, දන්න දේවල් ලෙක්චර් කවට ගිහිල්ලා හරි ඒක ක්ලැරිෆයි කරගන්නවා. ඉතින් අලුත් වචන හම්බුනහම ඒව අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ වොකැබුලරි එකට දාගන්න. ඉතින් ඒ හින්දා ඕගොල්ලෝ ඇත්තටම බය වීම ඉතාම හොඳයි. මොකද මමත් ඇත්තටම බය වුණා මේක මට පුළුවන් වෙයිද දන්නේ නැහැ, මොනවා වෙයිද දන්නේ නැහැ එහෙම කියලා. හරි. ඉතින් හැබැයි ඔයගොල්ලෝ මෙහෙම කළා ඉතින් ඔයගොල්ලෝ ඩිග්‍රිය අනිවාර්යෙන් ගන්නවා නේ. මොකද මම උනත් දන්නවා ඕන තරම් ළමයින් ඔහේ ඉංග්‍රීසි ලොකු දැනුමක් නැහැ. හැබැයි මේ දැන් හොඳට ඩිග්‍රිය ගත්තා. රයිට්. ඉතින් ඊළඟට ඔයගොල්ලන්ට කියලා දෙන්නේ මෙහෙමයි. මේ ඉංග්‍රීසි කියන එක ඇත්තටම වැදගත්. මොකද ඕගොල්ලන්ට නේද අපි හැමෝටම අපි දුම් හයර් ස්ටඩීස් කරන්න නේ. දැන් මම හිතන්නේ ස්ටඩීස් ඇන් හයර් ස්ටඩීස් කියලා දාලා තිනු ඔයගොල්ලන්ට පේනවා ඇති TOEFL and IELTS නේ. IELTS කියලා මේ එක්සෑම් දෙක තියෙනවා. ඉතින් මේ මේ තව එක්සෑම් ගොඩක් මේ වගේ තියෙනවා. PET කියලා එක්සෑම් જાතියක් තියෙනවා. මේ වගේ එක එක කේම්බ්‍රිජ් ගන්නවම එක්සෑම්ස් ගොඩක් තියෙනවා. දැන් ඕගොල්ලෝ විශේෂයෙන්ම ඕගොල්ලෝ හයි ස්ටඩීස් වලට වෙන රටකට යනවා නම් මේ ඒගොල්ලෝ දැන් ඕගොල්ලන්ගේ ෆස්ට් ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි නෙමෙයි නะ. දැන් අපේ කන්ට්‍රි ගත්තාම ෆස්ට් ලැන්ග්වේජ් එක සිංහල නේ, සිංහලීස්. එතකොට ඉංග්‍රීසි ස්පීකින් කන්ට්‍රි එක නෙමෙයි නම් ඔයා ඩිග්‍රිය ගත්තේ ඔයාට සිද්ධ වෙනවා මේ IELTS සහ TOEFL කියන එක්සෑම්ස් ටික කරන්න. ඉතින් මේ එක්සෑම් වලදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ගේ දැන් අපි අද IELTS ගත්තොත් එහෙම ඒකේ තියෙනවා සෙක්ෂන් හතරක්. ඉතින් රීඩින්, ලිස්නින්, රයිටින්, ස්පීකින් කියලා. ඉතින් ඒකම TOEFL වලත් ඒ ටික එහෙමම තියෙනවා. ඉතින් මෙන්න මේ එක්සෑම් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ එක්සෑම් වල ගොඩක් වෙලාවට. දැන් අපි ගත්තොත් IELTS නම් 9න් තමයි දෙන්නේ ලකුණු, TOEFL නම් 120 දෙන්නේ, 120 වලින් තමයි පොයින්ට්ස් දෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් 6කටවත් එහා පැත්තේ IELTS ගන්න හොඳයි. ඉතින් ඔයගොල්ලන්ගේ මට්ටම සාමාන්‍යයෙන් හොඳයි. ඉතින් ගොඩක් යුනිවර්සිටි වල 6.5 කියන බෑන්ඩ් එක, අපි බෑන්ඩ් කියලා තමයි කියන්නේ ඒ IELTS වත් මේ එක්සෑම් වලට, එක්සෑම් රිසල්ට්ස් වලට ඒගොල්ලෝ ඒක ඉල්ලනවා. ඉතින් එතකොට ඒ කියන්නේ ඉතින් ඔයගොල්ලන්ගේ මොකද ඔයගොල්ලෝ මේ ස්පීකින් කන්ට්‍රි එකක් නෙමෙයි. හින්දා ඒ දේවල් බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝ. මොකද මේ එක්සෑම් පාස් වෙන්නේ නැතුව ඔයගොල්ලන්ට යන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති සමහර වීඩියෝස් එහෙම දකින්න ඇති, සමහර පෝස්ට් එහෙම තියෙනවා. ඉතින් මේවා අත්‍යවශ්‍යම නෑ, නැතුව යන්න පුළුවන්. හැබැයි ඉතින් මේවා කළ යන්න පුළුවන් කන්ට්‍රීස් ගොඩක් වැඩි, ඔපචුනිටි එක වැඩි වෙනවා මේවත් කරොත්. ඉතින් ඒ හින්දා එතනදී ඔයගලන්ට කොහොමත් ඉංග්‍රීසි කියන බැරියර් එකක් විදිහට එනවා. ඉතින් ඒක අනිවාර්යෙන් පාස් වෙන්න සිද්ධ වෙනවා ඔයගලන්ට ඒ හයි ස්ටඩීස් වලට යන්න නම්. ඉතින් ඒ හින්දා කැම්පස් කාලේ හොඳට ඒක දැන් ඔයගොල්ලෝ මොන මට්ටමේ දැන් හිටියත් නේද ඔයගොල්ලෝ මොකද අහලා හරි මොන හරි යම් දෙයක් තියෙනවා. ඉතින් ඒක පුළුවන් තරම් කැම්පස් එකේදී වැඩි කරගන්න. ඉතින් ඒක අභියෝගයක් විදිහට බාර ගන්න. ටේක් ඉට් ඇස් චැලෙන්ජ්. හරි, චැලෙන්ජ් එකක් විදිහට බාර ගන්න. මොකද ඒ හින්දා පුළුවන් තරම් වැඩ කරන්න. ඒ හින්දා තව තව වැඩ කරන්න, තව තව වෙලාව නාස්ති කර නැතුව තව තව වැඩ කරොත් එහෙම ඔයගොල්ලන්ට හොඳට ඒ ඉංග්‍රීසි පැරීම හදා ගන්න පුළුවන්. ඉතින් අනිත් දේ ඔයගොල්ලන්ට තේරෙයි ඔයගොල්ලෝ ඩිග්‍රිය ඉංග්‍රීසි වලින් කම්ප්ලීට් කළා කියලා ඔයගොල්ලන්ට හොඳට ඉංග්‍රීසි සාමාන්‍යයෙන් කතා බහ කරලා ඒ දේවල් කරන්න බෑ නේද? මොකද ග්‍රැමර් ඒ දේවල් ගොඩාක් ලොකුවට ඉතින් අහුවෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ නේද ඒ ඔයගොල්ලෝ දිනු කරගන්න. අනේ ඉතින් ඒකට දැන් මේ එක්සෑම් එහෙම කරද්දි කොහොමත් ඒ දේවල් ටික ටික හැදෙනවා. ඉතින් සමහර අය ඉන්නවා IELTS first time බැරි, IELTS second time එහෙම 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 කළා හරි කොහොම හරි මේ ගොඩ දා ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒ ඉන්න ඒ එක්සෑම් එහෙමත් කරන්න ඕනේ හින්දා නේද කරන්න ඉන්නව නම් හෝ එහෙම තියනවා. ඉතින් ඉස්සරහට මේ ගැනත් වීඩියෝස් කීපයක් ගේන්න ඕගලන්ට මම බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා take it as a challenge. හරි, ඒක challenge එකක් විදිහට ඔයගොල්ලෝ අනිවාර්යෙන් බාර ගන්න කියන එක තමයි මට කරන්න තියෙන ඉතින් නේද. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා ඉතින් නේද search කර කර බලන්න. දැන් ගොඩක්ම search කරන්න ලේසි ඇත්තට ඔයගොල්ලන්ට ෆෝන් එකෙන් වචන search කරන එක. ඉතින් ඒ හින්දා මේ කවුරුත් මේකට බය ඉන්න ඕනේ නැහැ. ඉතින් මන්නම් දකින්න ඇත්තටම ඔයගොල්ලෝ බය මට කතා කරනව නම් හෝ
කතා කරපු අයට මට කියන්න තියෙන්නේ මම ඒගොල්ලන්ටත් කිව්වේ ඉතින් ඔහොම බය වෙලා ඉන්න එක හොඳයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් දන්නවා මේක චැලෙන්ජ් එකක්. ඉතින් ඒ චැලෙන්ජ් එක චැලෙන්ජ් එකක් විතර බාර ගන්න. ඉතින් සමහර වෙලාවට පළවෙනි ලෙක්චර්ස් නේද සෙට් එක යද්දි ඔයගොල්ලන්ට අමාරු වෙයි. ඉතින් සමහර විදිහ නම් පොඩ්ඩක් සිංහලනොත් විස්තර කිරීම තියෙනවා නෑ නෙමෙයි. ඒ වගේ එහෙම කතා කරන්නත් පුළුවන් ඒ වචන බලලා එහෙම සර්ලත් එක්ක ලෙක්චරර්ස්ලත් එක්ක. ඉතින් ඒක අභියෝගයක් විදිහට බාර ගන්න ඕගොල්ලෝ ට්‍රයි කරන්න. ට්‍රයි ඇන් ට්‍රයි වන් ඩේ යූ කැන් ෆ්ලයි වගේ සීන් එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ ට්‍රයි කරන්න ඕගොල්ලන්ට පුළුවන් විදිහට මොකද කවුරුත් මෙතන නේද හිනා වෙන්න කරන්න අවශ්‍යතාවයක් නැහැ. පුළුවන් විදිහට ඕගොල්ලෝ ට්‍රයි කරන්න ඕගොල්ලන්ගේ වචන හදා ගන්න ඕගොල්ලන්ගේ දේවල් ටික හදා ගන්න. එහෙම නැතුව වෙන මම දැම්ම ඩිග්‍රියක් කරන්නේ මම මුලින්ම ඉංග්ලිෂ් කෝස් එකක් අවුරුදු දෙකක් විතර කළා මම එනවා ඩිග්‍රී කරන්න. එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම කියලා විශේෂ ඉංග්ලිෂ් කෝස් ඔයගොල්ලෝ ෆලෝ කරන්න ඕනෙත් නැහැ. ඒක ඔටෝ හැදෙනවා. ඒ හින්දා ඒක අභියෝගයක් විදිහට බාරගන්න ඒකට අනවශ්‍ය විදිහට බය වෙලා නේද? එහෙම වෙන්න එපා. ඉතින් මම දන්නවා ඔයගොල්ලෝ අපි ඒ ලෙවල් කලේ මෙහෙම මෙහෙම කියලා ඒකෙන් බය වෙන්න එපා. මොකද ගොඩක් කල් තියෙනවා ඔයගොල්ලන්ගේ නේද? ඒ හින්දා ඔයගොල්ලන්ට තේරෙයි එක්සෑම් වලට යද්දී වුණත් ඔයගොල්ලෝ පාස් වෙපස් බලද්දි. ඉතින් ඒ ටයිප් එකේ ඒ ප්‍රශ්න අහලා තියෙන ටයිප් එකේ විදිහට තමයි ඒ ප්‍රශ්න ටික ඒ ප්‍රශ්නම නොවුණත් ප්‍රශ්නේ ඉන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මේක ලොකු බය වෙන්න තරම් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ගොඩදා ගන්න පුළුවන් එකක්. ඉතින් ඒ හින්දා නේද ඉතින් ඔයගොල්ලෝ අලුත් වචන හම්බුනම මේ වෙනම පොඩ්ඩක් පොඩි නෝට් එකක් වගේ දාගෙන එහෙම කරගෙන යන්න. ඔයගලන්ට තවදුරටත් බයයි නම් එහෙම නැත්නම් ඉතින් ඔයාලගේ දන්න යාළුවෙක්ගෙන් චුට්ටක් අහගන්න ඕනේ. මම මට මේක පොඩ්ඩක් තේරෙන්නේ නැහැ චුට්ටක් කියලා දෙන්න හරි කියලා. ඉතින් එතකොට අනිවාර්යෙන් ඒ උදව්ව ඔයගොල්ලෝ ගන්න. එතකොට එයාටත් පොඩ්ඩක් පුළුවන් වෙනවා. තවත් ඔයාටත් පුළුවන් වෙනවා. ඉතින් ඒ හින්දා අභියෝගයක් විදිහට බාර අරගෙන මේ දේවල් ඔයගොල්ලෝ දිගටම කරගෙන ගියොත් ඔයගොල්ලන්ට කිසි බයක් නැතුව මේක කරගන්න පුළුවන් නේ. ඉතින් විශේෂයෙන්ම එහෙනම් අනික පොත් පාවිච්චි කරන්න රිෆර් කරන්න මේ දේවල් කරන්න. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් මතකේ තියාගන්න ඕගොල්ලන්ට මෙන්න මේ එක්සෑම් වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඕගොල්ලෝ හයි ස්ටඩීස් වලට යනවා නම්. ඉතින් එතකොට කොහොමත් ඕගොල්ලන්ට ඉංග්‍රීසි බැරිය එනවා. ඉතින් එතකොට ඕගොල්ලෝ හරියට හොඳට මහන්සි වෙලා ඒ එක්සෑම් වලට කෙලිම උතන ඒ පේපර්ස් පේපර්ස් තියෙනවා මේ එක්සෑම්ස් වල ඒ ටිකත් හරියට අරගෙන මහන්සි වෙලා කරොත් ඕගොල්ලන්ට හොඳ ස්කෝර් එකකට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඇත්තම එහෙනම් ඒ කියන්නේ අමුතු විදිහට බය වෙන්න එපා නේද? බය වෙන්න කාරණයක් නෙමෙයි. හරියට කරගන්න එහෙනම් ගුඩ් ලක්. ඒක අභියෝගයක් විදිහට බාර අරගෙන ඕගොල්ලෝ වැඩේ කරන්ගෙත් ඕගොල්ලන්ට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් ඉතින් සුපුරුදු පරිදි ඕගොල්ලන්ට අපේ කන්ටැක්ට් ඩීටේල්ස් සහ අපේ YouTube channel එක මතක් කරනවා. ඉතින් ඕගොල්ලෝ දැන් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මොකද මම හිතනවා දැන් අපි මේ ටිකම වීඩියෝස් ටිකකුත් රිලීස් වුණා මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගැන වගේම මේ විශේෂ කෙමිස්ට්‍රි ප්‍රෝග්‍රෑම් වලට අමතරව. ඉතින් ඔයගලගේ යාළු එහෙම ඉන්නවා නම් අනිවාර්යෙන් නේද අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයගලන්ට පුළුවන් එක ෂෙයා කරලා එකට සපෝට් එකක් දෙන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන්ට කමෙන්ට් එකක් දාන්න ඕ මේ ඊමේල් ඇඩ්‍රස් එකට මේල් කරන්න පුළුවන්. ඉතින් මම ඉක්මනින් පුළුවන් තරම් ට්‍රයි කරනවා දවසක් හරි ඔයගලන්ට රිප්ලයි කරන්න. ඉතින් මේ ටිකේ ගොඩක් ළමයි මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ගැන අහලා මැසේජ් කරනවා. ඉතින් ඒක පොදුවේ මම දැක ප්‍රශ්නයක් තමයි මේ කඩ කියන ප්‍රශ්නේ. ඉතින් ඒක අභියෝගයක් විදිහට බාර ගන්න පුළුවන්. මම වුණත් හොඳට මම දන්නවා ඉංග්‍රීසි මම හොඳටම මම යූස් කරන කෙනෙක් නෙමෙයි. මම දන්නවා මම යම් මට්ටමක ඉන්නවා. හැබැයි ඒක උපරිම මට්ටම නෙමෙයි. මම දන්නවා මම ඒක එහෙම තමයි මමත් ඔයගොල්ලෝ වගේ තමයි අර විදිහට සිංහලෙන් කළා. මෙතෙන් ලැබිලා අභියෝගයක් විදිහට බාර අරගෙන චැලෙන්ජ් එකක් විදිහට අරගෙන ඒක හොඳට කරගත්ත කියලා මම හිතනවා. රයිට්. ඉතින් එහෙනම් ඒක අභියෝගයක් විදිහට බාර ගන්න කොහොමත් පළවෙනි පාර අමාරුයි. දැන් නැවතන ඕන තරම් තියෙනවා ඒක හැටි. ඉතින් ඒකේ ඒව හොයාගෙන හදාගෙන හරියට වැඩටි කරගෙන වැඩේ සාර්ථක කරගන්න කියන එක ජයපතනම කට්ටියටම හොඳට වැඩටි කරගෙන තමන්ගේ ඩිග්‍රී සිහිනය අනිවාර්යෙන් සබෑ කරගන්න.